भगवतो अरहतो सम्मा संबुद्धस्स। श्रद्धा बुद्धि संपन्न पिन्नतुनि पिन्नतियनि पिन्नत दरुदरियनि अद दवसेदी मे पिन्नत पिरिस बलापोरोत्तु वन्नी नाम रूप कियन्नी मोनवद ए वागे मे नाम रूप वलट हेतुव कुमद्द नाम रूप निरोधे कियन्नी कुमद्द ए नाम रूप निरोध करन मार्गे मोकद्द मेन्न मे आकारेन नाम रूप कियन दे मूल करगेन चतुरार्य सत्य अवबोधे लबन උතුම් ධම්මක තෝරාගන්ටයි පටිච්ච සමුප්පාදයේ අනුව අද මේ බලාපොරොත්තු වන්නේ. ඒ නිසා අපි දකින්න ඕනේ නාම රූප කියන වචනේ කියනකොට විවිධාකාරයෙන් මේ නාම රූප විග්‍රහ වෙනවා. හිත නාම, කය රූප කියලා එක අවස්ථාවක විග්‍රහ වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන නාම ඒ වගේම සතර මහා භූත සතර භූත රූප සහ ඒවට අවශ්‍ය වෙන ඉතුරු සූවිසි උපාදාය රූප කියලා අටවිසි රූපය රූපයි කියලා මේ ආකාරයෙන් රූප විග්‍රහයක් කෙරෙනවා. හිතයි ඒ වගේම රූප සහ නාම කියන කොටස් විග්‍රහ වෙන ආකාර. ඒ වගේම යම් කිසි දෙයකට ලැබුණු නමටත් අපි නාම කියනවා. තබාගත්ත නමක්. ඒ වගේම මේ නමින් යම් කිසි සතර මහා භූතයෙන් හටගත් යම් රූපාකාර වන්නා වූ පුද්ගලත්වයක් ගිහි වුණාද අන්නේ පුද්ගලත්වයේ නැත්නම් ඒක සඳහා හටගත් ඒ කායට රූප කියනවා නැන ද්‍රව්‍ය වස්තුවට රූප කියනවා. දැන් මෙහෙමත් නාම රූප ක්‍රමයක් තියෙනවා. ඒ වගේම නම්‍යතාවය කියන වචනයකින් පෙන්නනවා නැමෙන සුළු බවක් යම් රූපාකාරයකට හැඩතලයක් තියෙනවා හැඩතලයට නැමී සිටිනවන යමක් ඒකත් නම්‍යතාවයක් නාමයක්. ඒ හැඩතලයට නැමී සිටලා තියෙනතුරු යම්පි ශක්තියකින් එසේ පවත්වනතුරු ඒ හැඩ රූපයක් තියෙනවා ඊට අනුකූලව ඒකට රූප කියනවා. මේ තවත් නාම රූප ක්‍රමයක්. මෙබඳු තිබෙන මේ නාම රූප ක්‍රම එකින් එකට පටලවා ගත්තොත් අපිට පුළුවන්කමක් නැතු යනවා සත්‍ය සත්‍ය හැටියට තෝරාගන්නට ධර්මයේ ධර්මයේ හැටියට වටහා ගන්නට. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒ සත්‍ය මාර්ගයේ තෝරාගන්න ආකාරයේ නාම රූප හරියාකාරව වටහාගෙනයි අපි ඒටිය කරගන්න ඕනේ. එහෙනම් කොහොමද අපි නාම රූප වටහාගන්නේ? නාම රූප තේරුම් අරගන්නේ විඥාන පත්‍යා නාම රූපං. මේක වචනයක්. විග්‍රහ කරලා තෝරාගන්න ඕන අත්‍යවශ්‍ය දෙයක්. විඥාන පත්‍යා නාම රූපං කියලා හටගන්න එක්තරා නාම රූප කොටසක් තියෙනවා. සසර ගමන ඇති කරවන්නේ සසර දුක මුල් කරලා ගෙනියන්නේ පවත්වාගෙන යන්නේ අන්නේ නාම රූප මුල් කරගෙනයි. එහෙනම් අපි නිරෝධ කර ගන්න ඕන නාම රූප මොනවද? විඥාන ප්‍රත්‍යයෙන් හට ගන්න නාම රූප හොඳින් තේරුම් අර ගන්න ඕනේ. ඒක කරගන්නේ කොහොමද? විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන ක්‍රමයේ තුලින්. එහෙනම් අපි හරියාකාර තේරුම් අර ගන්න ඕනේ. අන්නේ ක්‍රමයට අනුකූලව නාම රූප නිරෝධ කරගත්තාම අන්නේ විඥාන ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා පෙන්නපුවේ නාම රූප මේ ආකාරයෙන් නිරෝධ කරගත්තොත් අන්නේ හේතුව නිසා අපිට සලායතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ නිරෝධ කරගන්න හැකියාවක් ලැබෙනවා. අන්නේ ඒ පූර්ණ කරගත්තොත් තමයි පුළුවන්කම ලැබෙන්නේ එබඳු ආකාරයෙන් සසර දුකෙන් මිදෙන්න. නැත්නම් මේ බුදු දහම තුළ පෙන්වූ උත්තරීතර වන්නා වූ මාර්ගඵල අවබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන ක්‍රමය. එහෙනම් අපි දකින්න ඕනේ මේ නාම රූප වශයෙන් එතන පෙන්වුවේ මොනවද? විඥානේ නාම රූපයෝ බැහැගනි. මේ පෙන්වපු ක්‍රමයක්. එහෙනම් ඒවා විඥානේ තුළ බැහැලා තියෙන දෙයක්. විඥානයකට ඇතුළත් කරන්න පුළුවන් දෙයක්. ඒ නාම රූප. මෙන්න මේ ටික තෝරා ගන්න ඕනේ. විඥානයකට ඇතුළත් වෙලා තියෙන විඥානය තුළ සකස් වෙන නාම රූප මොනවද කියලා අපි තෝරා ගන්න ඕනේ. එහෙනම් විඥානය තුළින් හටගන්න නාම රූප තෝරා ගන්නකොට විඥානය හඳුනා ගන්න ඕනේ. විඥානයෙන් වෙන නාම රූප හඳුනා ගන්න ඕනේ. දැන් මේක හොඳින් එකින් එක තෝරා ගන්න ඕන දෙයක්. මොකද පටිච්චසමුප්පාදයේ විග්‍රහ කරන අවස්ථාවවලදී
මේ කාකාරයෙන් මෙයා විග්‍රහ වෙනවා පටිච්ච සමුප්පාදය කියන්නේ මහා සාගරයක් හා සමානයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ තුලට වහින්ට වහින්ට පටිච්ච සමුප්පාදය විග්‍රහ සහිතයි ඒ තුලට වහිනකොට තව තවත් දුරට විද්‍යාකාර පැටි ඔස්සේ පටිච්ච සමුප්පා චක්‍ර විද්‍යාමාන වෙනවා දැන් අපි කොහොමද දැනගන්නේ විඥාන ප්‍රත්‍යයෙන් හටගන්නේ නාම රූප සකස් වෙන හැටි මොන විදිහටද හොයාගන්නේ ඒ නාම රූප මොනවද ඒවා ස්වභාවය කොහොමද කියලා අපි මෙසේ තෝරා ගන්න ඕනේ එහෙනම් විඥානය කියන්නේ මොකද්ද බලාපොරොත්තු සහගත මානසිකත්වයක් මොන කුමක් බලාපොරොත්තු සහගත මානසිකත්වයක්ද ලෝකේ බලාපොරොත්තු වෙන මානසිකත්වයක් පංචකාම සම්පත්තිය මුල් කරගෙන ලෝක පැවැත්ම බලාපොරොත්තු වෙන විබඳු වන මානසිකත්වයක් තමයි අපි අර කිව්වේ විඥාන කියලා ඒ විඥා ඒ නිසා ඒ අවස්ථාවල පටිසන්ධි විඥාණයටයි සංකාරපත්‍ය විඥානං කිව්වේ ආදී වශයෙන් සමහර තැන්වල තෝරලා තිබෙනවා ඒ වගේ විභංග ප්‍රකාරණේ විග්‍රහ කරලා තෝරන තැන්වල ඒ ඒ මොහොතේ හටගන්න චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ සයාකාරයත් සංකාරපත්‍යෙන් වන විඥාන හැටියට පෙන්නනවා එහෙනම් ඒවා මේ ජීවත් වෙලා ඉන්න මේ ප්‍රවෘත්ති කාලය තුල අපි ලබන එක්තරා විඥාන කොටසක් එහෙනම් මේ විඥාන වල ස්වභාවය අපි දැනගන්න කොහොමද දැනගන්නේ අපි කිව්වා සංකාර කියන්නේ මොනවද වටිනවයි මේ ලෝකේ මේ අවස්ථාවන් පංචකාම ආස්වාද ලබා දෙන අවස්ථාවන් ඒව හරි වටිනවයි කියන මේ හැඟීම ඇති වෙලා එබඳු වටිනවයි කියනා වූ සංඥාවකින් යුක්තව ඒවා පසුපස හඹා යන බලාපොරොත්තු මානසිකත්වයක් ගොඩනැගෙනවා නම් අන්න ඒවටත් අපි විඥාන කියලා පොදු වචනයෙන් කිව්වා අර හය ආකාරයෙන් පෙන්නපු චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ආදී වශයෙන් පෙන්නපු ඒවා එකතු වෙලා එයින් හටගන්නවා මේ විඥාන එහෙනම් ඒවා ඒවා මොකද්ද වෙන්නේ නාම රූප කිව්වේ මොනවද ඒ සතර ගමනට හේතු වෙන පටිච්ච සමුප්පාදයේ පෙන්නපු නාම රූප හැටියට එතන පෙන්වෙ කුමක්ද දුකට හේතු වෙන නාම රූප මොනවද අන්නේ බඳු හටගන්නේ විඥානයක බැහැගන්න නාම රූප දැන් එතන තවත් විශේෂ නාම රූපයක් හොඳින් තෝරා ගන්න ඕනේ හිත කියන්නේ නාම කය කියන්නේ රූප කිව්වට මෙතන සෝරා ගන්න බෑ නමයි රූපයයි කිව්වට තෝරා ගන්න බෑ ඒ නිසා හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ නාම රූප තෝරා ගන්න ආකාරය අපි ඒ නිසා දැනගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා නම් පෙර භවයයි මේ භවයයි මතු භවයයි තුනේ සම්බන්ධ කරලා පෙන්නන පරිච්ඡ සම්පාද චක්‍ර ක්‍රමයේ මේ මේක මේකට කියනවා ප්‍රවෘත්ති විපාක ගෙනෙන ප්‍රවෘත්ති පැවැත්ම ගෙනියන ඒ මොහොතක් මොහොතක් පාසා ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාද ක්‍රමයක් තමයි මේ ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාදය කියලා අපි ඉන්නේ පටිසන්ධිය ගෙන දෙන චුති පටිසන්ධි ආදී විග්‍රහ කරලා තියෙන තැනට වඩා මෙහි වෙනසක් තියෙනවා එදිනෙදා ජීවිතයේදී පටිච්ච සම්බන්ධ ක්‍රියාවලියක් සිද්ධ වෙන ආකාරය තමයි මේ ආකාරයෙන් මේ පළමු පෙන්වන්නේ දැන් අපි බලාපොරොත්තු වෙමු මොකද්ද කිව්වේ අපි ඉස්සෙල්ලාම කිව්වා ආස්වාද ගෙන දෙන පංචකාම ආස්වාද ගෙන දෙන යම්කිසි ධර්මයක් කෙරෙහි හිතෙන් කයෙන් වචනයෙන් ප්‍රියමනාපයෙන් ඒවැය හැසිරෙනකොට අන්නේ හේතු කොටගෙන හටගන්නවා එක දෙයක් මොකද්ද වෙන්නේ බලාපොරොත්තු මානසිකත්වයක් ඒවා යලි යලි බැරි නැතුව බැරි බවක් අපි පොඩි උදාහරණයක් කරන් බලමු යම්බිසි කෙනෙක් බීමත් වීමට බීමට පුරුදු වෙලා හිටපු නැති යම් අවුරුදු 20ක 25ක තරුණෙක් මුලදීම යම් යාළුව කට්ටියක් හිතවත් පිරිසක් ඇතුළට ගියොත් එහෙම ඒ අය බීමත්කමට බැහි වෙලා ඉන්න පිරිසක් නම් මොකද වෙන්නේ ඒ අයගේ මාර්ගයෙන් බොහොම අකමැත්තෙන් හරි මුලදී අර කියන අවස්ථාවට පත් වෙනවා අකමැත්තෙන් හරි ඇදගෙන ගියාම උගුරා බීපන් කියලා හරි පොවනවා මෙන්න මේ ආකාරයෙන් සකස් වුණාම මොකද සිද්ධ වෙන්නේ අන්න ඒ හේතුව නිසා ඔහුට ටිකෙන් ටික එහි ආස්වාදයේ බැඳීමක් හැඳීමක් එන්න පටන් ගන්නවා බීමත් කරනපත් වෙන්නේ ආස්වාදයක් ඇති නිසායි ආස්වාදයක් නැත්නම් ලෝක සත්‍යය මේ ලෝකේ සැරිසරනවාද කියලා බුදුරන් වහන්සේ අහනවා එහෙනම් මොකද වෙන්නේ අන්න ඒ වගේ බීමත්කමටපත් වෙන්නේ ඒකේ ආස්වාදයක් තියෙන නිසායි ඒ ආස්වාදයේ ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තාම ඒ ආස්වාදයේ මත ගොඩනැගෙන මානසිකත්වයේ ඒ බීමත්කම ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මනස නැඹුරු කරනවා අන්න ඉස්සෙල්ලා නැති જાති විඥානයක් ඔහුට
දැන් සම්බන්ධ වුණා. බීමට බැඳුන නිසා කියනවා බේ බදු. මේ මහා බැඳුන. දැන් නොබී ඉන්න බෑ කියන තත්ත්වෙට මනසපත් වුණා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? බේ බදු විඥානය පහළ වුණා. ඉතලා හිත තිබුණා. හිත තිබුණාට නොබී ඉන්න බැරි හිතක් දැන් තියෙනවා. මත්පැන් පානේ නොකර ඉන්න බැරි හිතක්. හරි අමාරු එහෙම වුණොත් නොකර ඉන්න වුණොත්. මානසිකත්වයේ වද දෙනවා. මෙන්න මේ වෙලාවට ඒ විඥානීයට බැහැ ගන්නවා එක දෙයක්. ඉස්සෙල්ලා බැහැපු නැති දෙයක්. මත්පැන් හැල කොහේ තිබුණත් කමක් නැහැ ඉස්සර. මත්පැන් මොන જાතිය වර්ග තිබුණත් කමක් නැහැ. මත්පැන් බොන යාළුවෝ කොහේ යාළුවෝ හැටියට කොහේ කොහේ හිටියත් තමන්ට මත්පැන් වීමත් හා ඒ යාළුවෝ සහ සම්බන්ධයක් තිබුණේ නැහැ. මත්පැන් වර්ග පිළිබඳ කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. නමුත් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ සියල්ලම මනසට බැහැගෙන දැන් ඒ જાතියේ ස්ථාන ඒවා හැද ආකාර වීම වර්ගවල හැටි ඒවා රස ස්වභාව ඒ වගේම ඒවට ගැළපෙන විදිහ පරිසර මේවා ඔක්කොම රූපාකාරයන් බැහැගෙන මනසේ ඒ ස්වභාවයට නම්‍යතාවයක් දක්වන ස්වභාවයක් මනස අරගෙන මෙන්න විඥානීයට බැහැපු නාම රූප මෙන්න මේ ආකාරයෙන් විඥානීය නාම රූපය වැහගනි එකක් පෙන්නපුවාම යනුසාරින් සාගික දේවල් ගැන ද්වේෂ සහගත දේවල් ගැන මෝහ සහගත දේවල් ගැන ලෝක සත්‍යයයි ඒ බැඳෙන ස්වභාවයන් ඉති දේවල් ගැන දකින්න ඕනේ. හරි වටිනා දෙයක් ලෝකේ පැවැත්ම තුළ ආස්වාදයේ හරි වටිනවයි කියන දෘෂ්ටියෙන් නම් මේ බැස්සේ අවිද්‍යා සහගත වන්නා වූ දෙයක් පහළ වුණා. එහෙනම් එබඳු වන්නා වූ බැහැගන්න නාම රූප අවිද්‍යා සහගතයි. මෙන්න මේ අවිද්‍යා සහගත නාම රූප තමයි විඥාන පත්‍ය නාම රූපං කියලා කිව්ව පරිච්ඡේද උපාදී සසර දුකට හේතු වෙන නාම රූප. ඔයින් තේරුම් අරගන්න ඕනේ. ගත නාම හිත රූප කියලා හැම තිබුණොත් එහෙම අරිහතුන් වහන්සේට පිරිනවම් පාන මොහොතේ නිරෝධ ගතයි හිතයි තියෙනවා. හැබැයි මේ නාම රූප අරිහත් ඵලයට පත් වෙනකොටම නිරෝධ කළ යුතු දෙයක්. එහෙනම් මොකද වෙන්නේ? ඕව වැඩක් නෑ, අසාරයි, හරයක් නෑ කියලා යම් කිසි දවසක අවබෝධ වුණා නම්, වැටුණා නම් ඊට පස්සේ කාලායම තියෙන තැන හිතේ වැටෙන්නෙත් නැහැ. ඒ ආලෝක ගැන බීම වර්ග ගැන හිතට ඉන්නෙත් නැහැ. ඒ ආදී සෑම සියල්ලෙම නිදහස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් නාම රූපයන්ගෙන් නිදහස් වුණාම අන්නේ පුද්ගලයාගේ විඥාන කියන අවස්ථාව ඉවරයි. නාම රූප නිරෝධ වෙන්නේ. මොකද අවිද්‍යාව නිරෝධයි. පටිනවයි කියන බලාපොරොත්තු නැතුව ගියා අසාර දේවල් පිළිබඳව. අන්නේ වගේ අවස්ථාවකටපත් වෙලා ඒ බලාපොරොත්තු වෙන ලෝක ආස්වාදයන් පිළිබඳ වැඩපිළිවෙළවල් වැඩකට නැහැ අසාර දේවල් කියන යථාබෝධයෙන් දකිනකොට ඉබඳු දේ හිතන්ට කියන්ට කරන්ට තියෙන බලාපොරොත්තු අත්හැරලා ගියාම අන්න ඒ පිළිබඳ බලාපොරොත්තු මානසිකත්වයේ අතුරුදහන් වෙනවා. ආරම්මන විජානන ලක්ෂණ චිත්තං කියන විවිධාකාර අරමුණු දකින ලක්ෂණය දැනගන්න ලක්ෂණේ නම් ඉතුරු වෙනවා. ඒකට නෙමෙයි කිව්වේ නාම රූප කියලා. අන්න අර කියන මුලාසහගත මානසිකත්වයෙන් ලෝකයේ බලාපොරොත්තු වෙලා බැඳෙන හැදෙන හිතක බැහැගන්නා වූ යම් කිසි ආකාර අදහසක්ද රූපාකාරයක්ද නම්‍යතාවයක් ඇද්ද මෙන්න මේවා තමයි සසර ගමනට හේතු වෙන පටිච්ච සමුප්පාදයෙන් ඉවත් කරලා දාන්න කිව්ව අවිද්‍යාවෙන් හටගන්න හැටියට පෙන්ලා අත්තර දමන්න කිව්ව නාම රූප. හොඳින් තෝරා ගත්තා නම් අපිට පුළුවන් වෙනවා මොන නාම රූපද මේ කිව්වේ, ඒ නාම රූප වලට හේතුව කුමක්ද, දැන් ඒ නාම රූප නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ, අපි ඒකත් දකින්න ඕනේ. නාම රූප නිරෝධ කරනවා කියලා කියනකොට ගතයි හිතයි නිරෝධ කරනවා කියන එක නෙමෙයි ඔතන කිව්වේ. අවිද්‍යා සහගතව පංචකම ආසාදිය හරි වටිනවයි කියලා හිතලා අන්නේ වටිනාකම හිතට අරගෙන ගත්ත ඒ අදහසින් අරගත්ත යම්කිසි ආකාර ඒ අදහස් මාලාවක් නිසා ඇති කරගත්ත මානසිකත්වයක් ඇද්ද, අන්නේ මානසිකත්වයේ තුල බැහැගන්න යම් නාම රූපයක් ඇද්ද, මෙන්න මේක දුරු කරගත්තා නම් එදාටයි නාම රූප නිරෝධ වෙන්නේ. ඒකයි නිදහස් වෙන්නේ නිවන් දකින්නේ. අන්න නිවන් දැකීමට දුරු කළ යුතු නාම රූප ගත හිත නෙමෙයි ඔන්නෙ කියන අවිද්‍යාවේ මුලාව නිසා ලෝකේ පංචකාම ආසාදිය වටිනවයි කියන තැන මුල් කරගෙන ඒවා ලබා ගැනීමට කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙළක් නිසා හටගත්ත මානසිකත්වයකට බැහැගන්නේ යම් කිසි අදහසක්ද ඔන්නෙ තුල තියෙන නාම රූපයි නිරෝධ කළ යුත්තේ. ඒවයි දුක දෙන්නේ. එහෙනම් මෙන්න මේක හොඳින් තේරුම් අරගත්තාට අපි දකිනවා එබඳු වන්නා වූ අදහස මනසේට ඉන්නේ නැත්නම් මනසට කරදර කරන්නේ නැත්නම් මනස ගිනි අරගන්නේ නැහැ. මනස නිවෙනවා, සැනසෙනවා, අකම්පියයි. මෙන්න මේ අකම්පිත සමාධියට හේවත් ආර්ය සමාධියට හේතු වෙනවා ওই නාම රූප
බැහැගත්තේ නැත්නම් එහෙනම් මෙතෙක් කල් බැහැගත්තේ අවිද්‍යාවක් මුල් කරගෙන නම් යම් මොහතක අවිද්‍යාව දුරු වුණාද ඒ මොහොතේ පටන් එබඳු නාම රූප මනසට බහින්නේ මනස නිදහස් වෙනවා චිත්ත බවට පත් වෙනකන් නිදහස් වෙලා ගිහිලා චිත්ත කියන අවස්ථාවට පත් වෙනවා පබසල මිදම්බික වේ චිත්තං කියන අවස්ථාවට එදාට කියන අරිහත්ත්වයට පත් වුණා එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ නාම රූප තේරුම් අරගෙන ඒ නාම රූප වලට හේතුව මොකද්ද අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව දකින්න නැතුව අසාර බව දැකේ නැතුව ඒවා පසපස හඹා යාම බව දැකනන් අන්නේක නොදකින්න බව තමයි මේ ආස්වාදයන් වටිනවා කියන්නේ හේතුව ඒ ටික දැක්කනම් මොකද ඉන්නේ වටනා කියන අදහස නැති වෙලා යනවා අන්නේ නම් අපිට මාර්ගය මොකද්ද ඒ නාම රූපයන්ගේ ආදීනව මිනිහි කරන්න ඕනේ ඒවැ අත්තරින් වැලී මිදී යාමෙන් ඒ චන්දරාගේ නිදහස් වීම ලැබෙන ආනිසංස දකින්න ඕනේ මෙන්න මේ ක්‍රමයේ තමයි අනුගමනය කරපුවාම ආර්ය මාර්ගයේ වඩපත් වෙන්නේ නාම රූපේ දැකලා නාම රූප වලට හේතුව දැකලා නාම රූප නිරෝධ කරන ග්‍රාම ලබන නිවන දැකලා ඒ සඳහා අනුගමනය කරපු මාර්ගයේ තේරුම් බරගත්තා නම් දැන් අපි දකින්න ඕනේ අපේ මනස තුළ බහින නාම රූප මොනවද නිදහස් මනසක් තියෙනවද විවිධාකාර රාග දේශ මොහතාගත ඇස පිනවන කන පිනවන දිව පිනවන නාසය පිනවන කය පිනවන ඒ වගේම මන පිනවන මේ ආදී ඉන්ද්‍රයන් හයක් පිනවන්ද ඒ වායේ ආස්වාදයේ බලාගෙන අපි මොනවද ඇසුරු කරන්නේ මොනවද ඒව හිතන්නේ මොන රූප සතහන් ස්වභාවයන්ද මනසට ගන්නෙ මොන විදිහේ ක්‍රියා ක්‍රියාවක් සමග බැඳිලා කෙබඳු ආකාරයෙන් එහි බැඳෙන හැදෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ කියලා මෙන්න මේ ආකාරයෙන් කරුණු තේරුම් ගත්තාම අපිට පැහැදිලිව පේන්න පටන් ගන්නවා මෙන්න මේ ආකාර වන්නා මේ ස්වභාවයට බැඳෙන්නේ මේ වල බැඳෙන මේ චන්දරාගය නිසායි අවිද්‍යාව නිසා ගොඩනගෙන්නා වූ තෘෂ්ණාව නිසායි මේ සමන්තම තේරෙන්න පටන් ගන්නවා බෙබඳු වන්නා වූ පංචකාම ආස්වාදයන්ට බැඳීමේ ස්වභාවය මේකයි අන්නේ හේතුව නිසායි මේ නාම රූපය යලි යලි ගොඩනගින්නේ එහෙනම් මේ යලි යලි ගොඩනැගීම නතර වෙන්න නම් කවදා හරි මේ ඇත්ත ඇති ආකාරයෙන් දැකලා අසාර වන්නා මේ විහෙත කර දෙන්නා වූ වැඩපිළිවෙල කිසිම හරයක් නැතුව ගෙවිලා හිස් හතින් ඉවත් කරන වැඩපිළිවෙල මට වැඩක් නැහැ අනන්ත සංසාරයේ පටන් ආවේ ওই තුල සැනසිල්ල හොයාගෙන ඔය නාම රූප ඇසුරු කළා මම ලැබුණු සැනසෙල්ලක් මෙච්චර කල් නැති බව අත්දකින්නවා එහෙනම් මින් දැනුත් නැති බව අත්දකින්නවා එහෙනම් මතුත් මේක ඇති බව නිගමනය කරන්න පුළුවන් මෙන්න මේසේ තේරුම් ගත් දාත අතීත අනාගත වර්තමාන කියන තුන් කල්හි නාම රූප සමග යම් සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබුණාද එහි චන්දරාගේ ඉවරයි ගොඩ නැගෙනවාද එහි චන්දරාගේ ඉවරයි මතු ගොඩ නගන්න තියෙන බලාපොරොත්තු වල චන්දරාගේ ඉවරයි මෙන්න මේ ටික වුණා දාත කියනවා නාම රූප නිරෝධ වුණා අන නාම රූප නිරෝධ වුණා නම් මොකද්ද වෙන්නේ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ ආයතන හයක් නිරෝධ වෙනවා එහෙනම් ස්පර්ශ නිරෝධයි වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ නිරෝධයි ශෝක පරිදේව දුක් දමන සුපායසන්න මුල ඉවරයි මේ ආකාරයෙන් නිවන් දැකීම තුළින් සතර ගම දුරු කරලා දුකින් නිදහස් වෙනවා කියන තත්ත්වයටපත් වෙනවා ඔය කී ආකාරයෙන් නාම රූප නිරෝධ කළොත් එහෙනම් නිරෝධ කරන මාර්ගය මොකද්ද ඒ නාම රූපයන්ගේ ආදීනව නිතර මෙනෙහි කරන්න ඕනේ ඒ නාම රූපයන්ගේ නිදහස් වීමද ලබන ආනිසංසයෙන් නිතර මෙනෙහි කරන්න ඕනේ මෙන්න මේ ආකාරය හරි ආකාරය මෙනෙහි කරගින්න දියොත් අපිට පුළුවන්කම ලැබෙනවා ආර්ය මාර්ගය අනුගමනය කරලා නිවන් අවබෝධ කරගන්නට එහෙනම් නාම රූප යථාර්ථයෙන් දැකලා නාම රූප සහ නාම රූප වලට හේතුව නාම රූප නිරෝධේ නාම රූප නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යයේ නාම රූප තුලින් දැකලා නිරෝධ කරගෙන නිවන් දකින්න පුළුවන් හැකියාව ලබනවා ඔය ආකාරයෙන් තේරුම් ගත්තොත් දැන් අපි තේරුම් ගන්න ඕනේ එතන එවඳු වන්නා වූ මේ නාම රූප දැකලා ඒ නාම රූපයන්ගෙන් නිදහස් වෙන ආකාරයේ මෙසේ තේරුම් අරගත්තා නම් අපිට පුළුවන්කම ලැබෙනවා තම තමන්ම අත්දකලා නිවන තේරුම් ගන්නට තමාගේ මනස නාම රූපයන්ගෙන් නිදහස්ද හිතෙක් නාම රූපේ තව බහිනවද ඒ කෙබඳු ඒවද එහෙනම් මට අයින් කරන්න තියෙන්නේ මොනවද ඉතිරි වෙලා තියෙන්නේ මෙන්න මේ බහින නාම රූප වලට හේතුව මේ ආකාරයෙන් අපි තේරුම් අරගෙන කටයුතු කළා නම් අපිට පුළුවන්කම ලැබෙනවා නාම රූපයකින් එක නිරෝධ කරගන්නට එහෙනම් තම තමන් විසින්ම අත්දකලා තම තමන් විසින්ම තේරුම් අරගෙන තමාගේ කෙලෙස් තමාම වටහාගෙන ඒකෙන් මිදෙන මාර්ගයේ තේරුම් අරගෙන අන්නේසේ අත්තරන මාර්ගයක් තිබුණා නම් මෙන්න මේකර කියනවා කෙනෙක්ගෙන් අහන්න බලන්ට ඇති දහම් ගුරුවරයා වශයෙන් මේ පටිච්ච සමුපාදයේ තේරුම් අරගෙන ඒ තුලී යථාබෝධයෙන් නිවන් අවබෝධ කරගන්නවා කියන එහෙනම් හොඳින් තේරුම් අරගන්න ඕනේ මේ කියන්නේ දහම් ගුරුවරයෙක් ගැනයි මේ නාම රූප පිළිබඳව මේ නාම රූප වල හටගන්න හැටි මේ නාම රූප වලට හේතුව මේ නාම රූප නිරෝධය මේ නාම රූප නිරෝධ මාර්ගය කියලා
තමාගේ නුවණට වැටෙහින්ද පටන් ගත්තා නම් ඒ ඥානෙ පහළ වුණා නම් අන්න එදාට කියනවා මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දැකිය යුතු 44ක් ඥාන තියෙනවා ඒ 44ක් ඥාන වලින් පටිච්ච සමුප්පාදයේ තේරුම් ගත්ත කෙනෙකුට නිවන් දකින්න තවත් ගුරුවරයෙක් ඕනේ නැහැ කාගෙන්වත් අවවාද අනුශාසනා ඕනෙත් නැහැ තමන්ට ඒ දකින්න ගුරුවරයාම නිවන අවබෝධ කරන්ට ඇති නිවන් දැකීමේ කාර්ය සිද්ධ කරගන්න පූර්ණ කරගන්න ඇති කියලා අන්නේ බඳු වන්නා වූ 44ක් ඥාන වලින් ඥාන හතරක් තමයි නාම රූප කියන්නේ මොනවද කියලා දකින්න ඥානේ නාම රූප හටගන්න හේතුව දකින්න ඥානේ නාම රූප නිරෝධය දකින්න ඥානේ නාම රූප නිරෝධ මාර්ගය දකින්න ඥානේ මෙන්න මේ කියන කාරණා හතර තේරුම් අරගත්තා නම් චතුරාර්ය සත්‍යය තුලින් දැකිය යුතු ඥාන හතරක් දැනගන්නවා නාම රූප මුල් කරගෙන දැන් අපි හරියට මෙන්න මේ ටික තේරුම් අරගත්තා නම් අපිට පුළුවන්කමක් ලැබෙනවා මේ නාම රූප මුල් කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කරගෙන අවශ්‍ය ධර්මයේ දකින්න එන අපි ඒ උත්තරීතර වන්නා වූ ශ්‍රේසත් ධර්ම සත්‍යයේ නාම රූප තුලින් මෙසේ තේරුම් අරගෙන යථාර්ථයෙන් දැනගෙන අනුගමනය කරලා ඒ අවිද්‍යාවෙන් හටගන්න නාම රූපයන් අත්තරේ නොවැළී මිදී කෙලවර කළා තමයි නිවන් සාක්ෂාත් කර ගැනීමක් ඇද්ද ඒ උත්තරීතර නිවන අපට මෙන්න සියලු ලෝක සත්‍යින් ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්නට හැම සිර දිනට යහපතක් වේවා ඉත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු